එක්ව ජයගමු ජනහමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජනහමුව අද පස්වරුවේ කඩවත දී පැවැත්තුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජනහමුවට මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් මෙන්ම විශාල ජනතාවක් ද එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්. අපි සියලු දෙනා එකතු වුණොත් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ ලබා දෙන්නේ කියනක මේ අවස්ථාවේ මතක් කරමින්, මේ තමයි කඩවතින් ගම්පහින් ආරම්භ කරපු අධිකරු ජනාධිපතිතුමාගේ හැරවුම් ලක්ෂ්‍ය කියන එක මතක් කරමින්. SWRD බණ්ඩාරනායක මහත්තයා කියන්නේ මගේ මාමා. මුළු ලෝකෙම ප්‍රථම අගමැතිනිය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මගේ නැන්දා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මගේ අක්කා. ජෙනරල් අනුරුද්ධ රත්නත්ත ගැන තමුන්නාසිරට කියන්න ඕනේ නැහැ, එයා තමයි මගේ අපච්චි. දේශපාලන පවුලකින් පැමිණෙන මම ඉතාම දුෂ්කර තීන්දුවක් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේදී ජනාධිපති වෙන්න ඡන්දයක් දෙන්න. ඇත්තම කිව්වොත් මම අත වෙවුලලා තමයි ඡන්ද ගැහුවේ. හැබැයි අද මම තමුනාසලට කියනවා, එන ජනාධිපතිවරණයේදී කිසිම සැකයක් නැතව අත වෙවුලන්නේ නැතුව අත දිගහැරලා මම රනිල් මහත්තයාට ඡන්දය දෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. යුද්ධෙන් බැටකාපු ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහනය සැලසුවා වගේ, කොරෝනා වලින් බැටකාපු ජනතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහනය සැලසුවා වගේ, ආර්ථික අර්බුදයෙන් බැටකාපු ජනතාවට මේ රටේ සහන සැලසුවේ වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන කාරණය අපි ඉතාම සතුටෙන් ප්‍රකාශ කරනවා. අද මෙරට මූල්‍ය තත්ත්වය ස්ථාවර වෙලා බැංකු පොලි අනුපාත ක්‍රමානුකූලව පහතරෙනවා. අපි විදේශ සංචිත ඩොලර් බිලියන 6 ඉක්මවලා තියෙනවා. මේ රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති වෙලා ජනතාව අතර විශ්වාසය ඇති වෙලා තියෙනවා. රටක් සුරකින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග මේ ගමන ඉදිරියට යමු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බංගලොත් භාවයෙන් මේ රට නිදහස් කරලා දුන්නේ මිතුරුනි. මෙවැනි නායකයෙක් තමයි අපේ රටට අවශ්‍ය. එතුමාට කොච්චර චෝදනා කෙරුවත් අපි කවුරුත් දන්නවා වෙන කවුරුත් නැහැ මේ රට බාරගෙන මේ රටේ ප්‍රශ්න විසඳන්න කියලා මිතුරුනි. අපි පක්ෂපාතක් බලන්නේ නැතුව අපි සියලු දෙනාම අත්වල් බැඳගන්නේ මේ රට මේ තියෙන ප්‍රශ්න වලින් බේරගෙන සංවර්ධිත රටක් බවට පත් කරන්නයි අපි සියලු දෙනායක වේදිකාවේ ඉන්නේ මිතුරුනි. මේ අවස්ථාවේදී ඔය සජබේ ඉන්න මගේ මිත්‍රවරුන්ට කියනවා, තමුන්නාසලා කරුණා කළා දේශපාලන බල අරගල ඔව්ව පැත්තක තියලා රට වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක අත්වල් බැඳගන්න කියලා ඉල්ලීමක් කරමින්, එදා එක සුද්දෙක් ලංකාවේ නැහැ, හෝටල් වල කාමර වේලිලා අපේ මිනිසුන්ට තැබිලි ගෙඩිය විකුණ ගන්න, බුලට් ටික විකුණ ගන්න මාතර වෙරළේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අද සංචාරක ව්‍යාපාරයේ පිරිලා මහනුවර දලනා මාලිගාවට ගියාම මාලිගාව විදේශිකයන්ගෙන් පිරිලා මහනුවර හෝටලයක කාමරයක් නැහැ ජනාධිපතිතුමනි, දකුණේ හෝටලයක කාමරයක් නැහැ, එන විදේශිකයන්ට දෙන්න කාමර නැහැ. ඒ විශ්වාසයේ ගොඩ නැගුවේ ඔබතුමා, ඒ වටපිටාව හැදුවේ ඔබතුමා. ඊළඟ ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයකින් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බවට පත්වෙන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අර ඇඟිලි ගහන්නේ තරුණ මන්ත්‍රීවරු ටිකකට දුන්නා, වගකීම් ටික දුන්නා, කරපං කිව්වා, අනුශාසනා ටික දුන්නා. වැඩේ නායකයා කියන්නේ හැමෝගෙම වැඩ ගන්න එකෙක් කියන එක මතක තියාගන්න. වන් මෑන් ෂෝ නෙමෙයි කියන එක හොඳින් මතක තියාගන්න කරු දෙමව්පියනි. ඒකයි මේකේ වෙනස. පෝට්ටුවේ පාක්ෂිකයන්ට, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට, UNP පාක්ෂිකයන්ට, සජබ පාක්ෂිකයන්ට, මාලිමාය පාක්ෂිකයන්ට කියන්න තියෙන එකම දෙයයි, එක්ස්පෙරිමන්ට් කරලා වරද්දගෙන කෙලව ගන්න නම් යන්න එපා. අපිට ආපහු හැරෙන්න බෑ. මිනිසුන්ව මහපාරවල් වල රස්තිය අදු කරන්න බෑ. මේ මිනිස්සු දුක් විඳ ඇති. ඒ නිසා තමයි අපි ඔබතුමාට නැවත නැවත අපි ආරාධනා කරන්නේ. මම විශ්වාස කරනවා අපේ පක්ෂ නායකයෝ අපි අමාරුවෙන් හදපු මේ පක්ෂය කාටවත් උගස් කරන්නේ නැහැ කියන විශ්වාසය අපි තුල තියෙනවා ගරු ජනාධිපතිතුමනි. හමු අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පොලිම් යුගය නිමා කළ බවත්, යළි එවැනි යුගයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු දෙනායක්ව ඉදිරි ගමන යා යුතු බවයි. අමාරු තීරණ අපිට ගන්න සිදු ආණ්ඩුවේ වියදම් අඩු කරන්න. IMF සංවිධානය කියවා ණය දෙනකෙන් බේරෙනවනම් ඔබට මුදල් අච්චු ගහන්න බෑ. අපිට අපේ ආදායම හොයන්න සිදු වුණා. සමහර සහන ආධාර ඉවත් කරන්න සිදු වුණා. මම දැනගත්තා මේක දෙකරුවනම් අපි වැටෙනවා. මේක කරනවා කොච්චර අමාරු වුණත් අපිට ඒකෙන් නැගලා එන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම පියවර අරගෙන ගිහින් මේ පියවර ගත්තද්දී
විටින් විට මම විපක්ෂයෙන් සහයෝගය ඉල්ලුවා. මං හිතන්නේ මාස 3කට සැරයක් මං ඉල්ලනවා ඒගොල්ලේ සහයෝගය. සහයෝගය දුන්නේ නැහැ. හැම එකටම විරුද්ධ වුණා. මේ මං වැඩ කරන්නේ මගේ දියුණුව නෙමෙයි ජනතාවට. රට මේ තත්ත්වයට ගේන්න. ඒත් මොකද්ද සජබෙන් කරේ? මොකද්ද ජනතා විමුක්ති පෙරමුණෙන් කරේ? මිනිස්සු වෙනුවෙන් සහයෝගයක් දුන්නද? ඒ සහයෝගය ලැබුණේ නැහැ. ලෝකෙට කව උදව් කරන්න එපා. වටේ ගියා. කොහොම හරි අපි මේ ගමන ගියා. ඇත්ත වශයෙන්ම අපිට ණය දෙන රටවල් අපේ බැඳුම් කරුවන් IMF සංවිධානයේ සීළු දුරයක්කම අපි එකතු වෙලා දැන් ඉන්නේ ලංකාව මෙතනින් ගොඩ ගන්න. තව දවස් කීපයක් යනකොට දැන්ට රටවල් සියල්ලම අත්සන් කරගෙන යන්නේ නිල වශයෙන් ඒ ප්‍රකාශය එනවා. ඒකට මේ තියෙන තහංචි ඔක්කොම නිල වශයෙන් යනවා. අපි රට මෙතෙන්ට ගිනවනවා. ඉන්ධන තිබුණේ නැහැ, ලයිට් තිබුණේ නැහැ, පොර තිබුණේ නැහැ, බේත් තිබුණේ නැහැ, රෝහල් වහලා, පාසල් වහලා. මතකද ඒ කාලේ? අපි ආපහු එහෙම දුක් විඳින්න යනවද? කැමතිද? එනත්තම් අපි ඉස්සරදී ඉදිරියට යනවද? අපි ඉදිරියට යන්න ඕනේ. ඉතින් අපි හැම එක්කෙනා මෙතෙන්ට එකතු වෙන්න. එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න. ඕනේ වෙලාවට අපි එක වැඩ කරමු. බණ්ඩාරනායක මහත්තයා, DSN නායක මහත්තයාක වැඩ කරලා රටේ නිදහස ලබා ගන්න. අපේ chance එක අපි ඊළඟ සැරේ ගන්නවා. ආරාධනා කරාම ආරාධනා පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වෙලාවට පිළිතුරු දෙන්න. අපි මෙතන යෝජනා සම්මතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම යෝජනා කරනවා ඉදිරි ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා දැක්කා මේ මුළු සභාවම අතිසුවා. ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට.